වහන්සේ අවසරයි. පටිච්ච වීම සහ උපාදානය අතර වෙනස උදාහරණයකින් පහදා දෙන්න. ඔව්. පටිච්ච වීම සහ උපාදාන. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදාන. අවස්ථා කීයකට පස්සේද උපාදානය සිද්ධ වෙන්නේ. පළවෙනි අවස්ථාව තමයි චක්කුංච පටිච්ච රූපේච. එක්ක සෝතංච පටිච්ච සද්දංච. එක්ක ගානංච පටිච්ච ගන්ධංච. එක්ක ජීවා පටිච්ච රසාච. එක්ක කායංච පටිච්ච පොට්ටබ්බ. එක්ක මනාච පටිච්ච ධම්මේ. ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හය දුරට යමක් රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම පටිච්ච වෙනවා. ඒවා බාහිර හයක්. රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම බාහිර ලෝකේ තියෙන හයක්. ඔබ ගාව තියෙන හය චක්කු සෝත ගාන ජීවා කාය මනෝ. මේ ඒක නවත්තන්න බෑ. ඔබේ ඇහැ තියෙනකන් ලෝකේ බාහිර රූප තියෙනකන් පටිච්ච වෙනම. පටිච්ච වුණාට වරදක් නැහැ. පටිච්ච වීම නෙමෙයි වරද, අර ඊට පස්සේ ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම් තමා වරද. උප්පජ්ජති චක්කු විඥාන, උප්පජ්ජති සෝත විඥාන. විඥාන ශක්තියක් උපදිනවා. විඥාන ශක්තියක් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, බලයක්, ජවයක් උපදිනවා. ඒ වේගය නිසා තින්නම් සංගති පස්සෝ. ගති තුනක් එකට ස්පර්ශ වෙලා ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න වේමත්තතාවයක්, මත්වීමක් ඇති වෙනවා. මත්වීම නිසා ජා වේදන, වේදනාවක් ජනිත වෙනවා. ඒ ඔබ ඇහෙන් දැක්ක රූපයේ උදාහරණයක් ඇටියට ඔබට ප්‍රියමනාපනම් ඒක නිසා ඔබ තුළ සුඛ වේදනාවක් උපදිනවා. ඒ ඔබ ඇහෙන් දැක්ක රූපය අප්‍රියමිහිරි නම් ඔබ තුළ වේදනාව දුක් වේදනාව. එහෙම නැත්නම් අදුක්කම අසුක වේදනාව. වේදනා තුනයි. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම අසුක. ඒකත් ප්‍රශ්නයක් නෑ. ඊට එහා පැත්තේ අර සුඛ වේදනාවක් නම් ඔබ තුළ ඒකට තණ්හාවක් ඇති වෙනවා. ඔබ ඒතන හා වෙනවා. එතෙන්ට එකතු වෙනවා. හේතු වෙනවා. හා වෙනවා කියන්නේ හේතු වෙනවා. තණ්හාපච්චා උපාදාන. එහෙමනම් මේ පටිච්චවීම තමා ආරම්භය, අවසානය තමා උපාදාන. ඔය ඕන අවස්ථාවක ඔබට පුළුවන්කම තියෙනවා සමුදය තේරුම් අරගෙන සමුදය නිරෝධ කරන්න. ඔබට පුළුවන් සංකාර නිරෝධ කරන්න පුළුවන්. සංචේතනා නිරෝධ කරන්න පුළුවන්. වේදනා නිරෝධ කරන්න පුළුවන්. පංචස්කන්ධයම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නිරෝධ කරන්න පුළුවන්. එහෙම නිරෝධ කළොත් ඔබ තුළ උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි සමුදය නිරෝධය කිව්වේ. එතකොට මම උදාහරණකින් දැන් කියන්නම්. ඔබ ඇහෙන් දැක්කා ලස්සන ප්‍රියමනාප, අපි හිතමුකෝ මල්, මලක් කියලා, මල් ගහක් කියලා. ඔබ පාර යනකොට දැක්කා මල් පැල තවානක හොඳ ලස්සනට පිපිච්ච හොඳට තියෙන මලක්, පෝච්චි එක තියෙනවා. ඔබට මේක ගැන කැමැත්තක් ඇති වුණා. ඔබේ හිතේ මේ මල දැකලා චක්කුංච පටිච්ච රූපේච, ඒ මලේ රූපේ දැකලා උප්පජ්ජති චක්කු විඥානං, ඔබ ඒ මල පිළිබඳව තණ්හාවක් ඇති වුණා, සුඛ වේදනා. මට මේ මල අයිති කරගත්තොත් ඒතන් මම ඒසෝ අමත්මි ඒසෝ මේ අත්තාති කියලා මේ මල මගේ කරගත්තොත් හොඳයි කියලා ඔබට කැමැත්තක් ඇති වුණා. ඡන්දයක් බිහි වුණා. ඡන්දරාගයක් ඇති වුණා. ඒ ඡන්දරාගය නිසා ඔබ ඒ මල් පෝච්චිය ගත්තා. මිලේට ගත්තා. ඒකට තණ්හාවක් ඇති වෙලා අන්න උපාදානය. එතකොට ඔය මල් පෝච්චිය ගත්තට පස්සේ දැන් ඔබ ඒක මල් පෝච්චිය මගේ. මගේ මල් පෝච්චිය. දැන් ගෙනිහින් තිබ්බා.
දැන් ගෙනින් තිබලා ඔබේ ගෙදර හොඳ තැනක කාටත් පේන ලක්ෂණ මේ මල ගත්තේ නිකන් ගේ ඇතුලේ හංගගෙන ඉන්න නෙමෙයිනේ කාටත් පේන තිබ්බා බැරි වෙලාවත් හවස වැස්සක් වැහැලා එක්ක උලඟක් ඇවිල්ලා මල් පෝච්චිය කඩලා ගියෝ බිනුනෝ එක්ක හොරෙක් ඇවිල්ලා මල් පෝච්චිය හොරෙන් ගන්න එක්ක පන්සලට යන කෙනෙක් මල කඩාගෙන ගිහිල්ලා පූජා කරන්න ගත්තා ඔබට මොකද වෙන්නේ ඔබට දුකක් ඇති වෙනවද ද්වේෂයක් ඇති වෙනවද වෛරයක් ඇති වෙනවද ඔබේ හිත කිලුට වෙනවද නැද්ද උපාදානය කරගත්තේ නැත්නම් ඔබ ඔය සියලු දෙයින් මිදුණු නිදහස් වුණාද මල් තියෙනවා ලෝකේ ඒක රීච්චාවේ මල් තියෙනවා ලෝකේ ඒ වගේ තමයි මේ මල් විතරක් නෙමේ මේ ලෝකේ ඔබේ ඇහැට කන්ට නාසයට ප්‍රියට ප්‍රිය මනාප වූ මිහිරි මధుර වූ බොහෝ දේ තියෙනවා ඒ සියල්ල ඔබ සම්බන්ධයක් ඇති කරගන්න සංදි වෙනවා ඔබ සමග මේක තමයි වරද එතකොට ඔබ ඒවා ඔබට ඔබේ කැමැත්ත අනුව පවත්වන්න බෑ නවත්වන්න බෑ ගෙනියන්න බෑ පාලනය කරගන්න බෑ අර මල පරිවිලා යනවා කොයි වෙලාවෙ හරි එක මලක් කඩාගෙන යනවා එක හොරු ගන්නවා එක ස්වභාවික ඌලඟක් වැස්සක් මොකක් හරි ඇවිල්ලා ඔය මල් පෝච්චිය විනාශ වෙන්න පුළුවන් සම්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ සමග්ගෝ විසුද්ධිය. එනිසා මේක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න බෑ නවත්වන්න බෑ. මේක තේරුම් ගත්තනම් ඔබ අර මල් පෝච්චියේ අර මලේ අයිතිකාරය බවට පත් වෙන්නේ නැහැ. මල් තීච්ඡාවේ ලෝකේ. මල් පිපෙන එක ඔබට මට නවත්වන්න බෑ. මල් පිපෙනවා ඒවා ප්‍රියයි මනාපයි හැබැයි ඒ මල මගේ ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි මට කැමතිසේ මගේ කියලා මගේ සංචකය අයිටය පාලනය මට ඕනි විදිහට පාත්තගෙන යන්න පට අන්න ඒකයි තන්නාව ඒකයි උපාදාන්න ඒකයි සමුදය බිහිවෙන් ඒකයි පැත්මට බැඳින් ඒ තමයි උදාහරණ ඔය උදාහරණය ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණ වන ආරම්මණ හයට ඕන අතීත ආරම්මණක් තියෙනවා. අතීත ආරම්මණ වර්තමාන ආරම්මණ අනාගත ආරම්මණ දුර ළඟ සියුම් ගණ අත්‍යත්ත බහිද්ද දුරේ සන්තිකේවා ඔය ඕන විදිහක අරමුණක් ඔබට ඔය ඉඳගෙන ඉන්න ඔය මොහොතේ ඔය විදිහටම එන්නත් පුළුවන්. ඔබේ හිත කිලුට වෙන්නත් පුළුවන්.